ඒ බුද්ධත්වය තන්න්නේවරක් නිසාද හුදු තමන්ගේ නිවන පිණිසමයි ඒ නුත් පංගතන පසේ බුද්ධත්වය පන්නේ ඉක්ම නිින්ම නිවන් දකින්නට අවශ්‍යයයි. කෙනෙක්ට හිතැනට පුළුවන් ඇයි ක්ම නිම නිවන් දකිනට අවශ්‍යය පසේ බුදුුවවෙන්නේ. ශ්‍රාවකයන්ට වඩා වැඩිපුර කාල පරිච්චේද පෙරම්පුරන්නට ඕන නම් ශ්‍රාවකත්වය නේද පහසුම ක්‍රමේ. නමුත් ශ්‍රාවකත්වය තියෙන් ත්‍රාවකත්වයත් සමඟ තියෙනවා ලොකු බයානකකමක් මොකදද ඒ පරාඇත්ත බුද්ධතාවය ාවකියෝ නිතරම බුදුවරුමට ඇපෙන අය. දැපින්වතුන් අහල ඇති මේ සාරා සංකේය කල්ප ලක්සේටම පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා විසි අට නමයි. මීට සාරා සංකයය කල්ප ලක්සේකටකාලින් ලෝකෙහි තන්නංකර මේ දංකර සරනංකර දීපංකර නමින් බුදුවරු හතර නමක් එක කල්පයක පහළ වන. එයින් පස්සේ මහාකල්පා සංකේයක් බුද්ධෂූන්ය පැවතිලා එක මහා කල්පේක දී කොන්නන්න නමින් බුදුවරේක් තනිම පහල වු. ළඟට තවත් මහාකල් පසංකගේේයක් බුද් සූඥ්‍යව පැවතිලා අනෝමදස්සි පදුම නාරධ නමින් බුදුරජාණන් වහන්සේලා තුන් නමක් ලෝක එහි එක කල්පයක් ඇතුළ අවස්ථා තුනකර පහළ වුණ.ඒ නාරද බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ නැවත මහාකල් පාසංකේයක් බුද්ධ සූඥව පැවතුනා. ඒවගේ මේ අවසාන මහාකල්ප ලක්සේ ඇතුළතදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ පටන් පදුමුත්තර සුමේද සුජාත අත්තදස්සි ද පියදස්සී, අත්තදස්සිී දම්මදස්සී, සිද්ධත් තිස් පුස් විපස්ස සිකි වෙස්ස බූ කකු සඳ කෝනාගමන කාශප ගෞතම නමින් මේ මහා කල්ප ලක්ෂයටම පහල වනේ බුදුර දසේ නමයි ඒවාගේ මේ මහා බද්‍ර කල්පයහි ඊළඟ අන්තර් කල්පයෙහි මෛත්‍රය නමින් තවත්හර වච්ඥවරෙක් පහළ වෙනවා.ඉති සාරා සංකය කල්ප ලක්සයට ඕන නම් බදුවර වි නමන නයි පාලන්නේ. සාරා සංකය කල්ප ලක්ෂයක් කියන්නේ ප්‍රමාණ ක ොහැකි කාලාපරිච්චේදයක්. කාල පරිච්චේද තුළට බොර බුදුවරු විසනම පහලනා කියන්නේ ගනරූප ගැෑ ගණන් කරන්නට නොහැකි තරම් ඉතාම අල්පයි. ඒක අනඒ එකදක සංසන්ධනය කරන්නට සුදුසුන හැ. ඒකට හේතුව තමයි පින්ගතුන බුද්ධත්වේ තියෙන සාක්සාත්කිරීමට තියෙන දුෂ්කරත්වය. බෝසතාානන් වහන්සේලාගේ ගුණ ආාවරජනා කරන කට ගුණ අපි මනසිකාරනකොට තේරෙනවා කෙතරම් දුෂ්කරද බෝධි සත්ව චරිියාව කියනක. බෝධි සත්ව චියාව ඒතරම් දුෂ්කර නිසා තමයි ලෝකේ බුදුවර අල්පවෙන්න. අපිටඒක් කියෙනාව බදු කරවන්නට බෑ එක ඉතාම දුෂ්කරබූ ක්‍රියාවක්. ඒක සිද්ධ කරන්න සමර්ථවෙලා තියනෙම සාරා සංකය කල්ප ලක්ෂයටම මහාපපුරුෂයන් විසි අට දෙනක් විරයි ඒනිසා ලෝක බුදුර අතිශයිම දුර බයි එකයි කියන්නේෙ දුල්ලබෝ බුදදුක්පාද කියලා ලකයේ බුදුවර දුර්ලබ වෙන්නට වෙන්නට. මොකද වෙන්නේ නිවන් දකින්නට තින හැකිියාව ශ්‍රාවකයන්ට අඩුවෙනවා දැන්ස්කකා සමහර ්‍රාවකයන් සසර කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා කල්ප එකකාසංකයක් පෙරම්පුර එක සකය කල්ප ලක්ෂයක් පෙරම්පුරලා. සාමාන්‍ය ප්‍රකෘති සාාවකයන්ට කාල නියමයක් දක්වල නෑහ සමමාරාචාරයවරු හිතනවා කල්පසීත් දාහක් තරම් එන්නට පුළුවන් කියලා. තින් අපි හිතම කල්පෙසීයක් දාහක් ලක්ෂයයක්ත් තරම් කල් පෙරම්පුරලාපී සසාාවක කෙනෙකින්වා. නමුත් බුදුවරයෙක් පහල වන්නේනේ දැංුදාහරණයකට හිතන්න දීපංකර බුදුරාණන් වහන්සේ සහ කොන්න් අංච බදුජාණන් වහන්සේ අතර. ඕන තරම් ශාවකන්ට තමන්ගේ පාරමිතාව පුරාගන්නට කාලේ තිබුණ. කද හ කල්ප කා සංකෙයයක්ම බුද්ධෙසූ කාලයක් ගත වනා. ඒතරං සාමාන්‍ය සාාවකයට පෙරම්පුරට අවශ්‍යත් නැහැ. නමුත් ඒ කාලේ තුරදී පාරමිතා පූරණය කරලා තිබුණත් සම්පූර්ණ කරලා තිබුණනත් කොන්නංච බුදුරජාණන් වහන්සේ පහල වෙන කම් සසර සැරිසරන්නට සිද්ධ වෙනවා. ශ්‍රාවකේට්ට තනියම ධර්මය අවබෝධ කළ නොහැකි. ගංගානම් ගගේ වැලිට ගණන් කිරීමට තරං මහා ප්‍රඥාවකට හිමිකං කියවෝ. සාරිපුත්‍ර ස්ථවරයන් වහන්සේට පවා පින්තුනි. අස්සලි ස්වාමන් වහන්සේගේ ධර්මය නැසුනා නම්. බුද්ධ ධර්මය අඩුම තරමය සතරපද ගාතාවත් නෑැසුනා නං ධර්මය තනියම අබෝධ කළ නොහැකි. අනිත් ශ්‍රාවකයෝ ගැන කවර කතාද. ශාවකයෝ හැමතිස්සෙම පරතෝ ගෝස ප්‍රත්තේ මත බුදුවරේ කෝ බුදුවරේගේ ශ්‍රාවකයකෝගෙන් නැහෙන දේශනාවක් ශ්‍රවණය කරලා ඒ අනුව පිළිපැදලා මයි. නිර්වන්නේ නිර්වාණය සාක්ෂත් කරන්නේ. ඒනිසා පාරමිතා පිළි ලතිබනත් ඥානයේ මූකුර ලගහිල්ල තිබුණනත් බදුවර පහල වෙනකං සසර රැඩෙන්න්නට සිද්ධීම ශ්‍රාවකත්ය තින් එක්තරා පාඩුව. ඊළඟ භායනකත්තේ තමයි. සමහර ශාවකයන් දැන් පාරමිතා පූරණය කරලා ඉවරයි. නමුත් බුදුවරෙක් පහ වෙන්නට කලෙෙන් බරපත ලක්කු සල් සිද්ධ වන්න පුළුවන්. අපිහිත්තම බුදුවරේ කඋපදින්නට ඔන්නවෙන්න තියලා ආනන්තරිය කරමයක් සිද්ධ වුණනා කියලා ෘතුගජන භාාවයහි විශවාසයක් තින්න බෑනි. ඕ අක්කුලයක් වෙන්නට පුළුවන්. ආනන්තරයේ කරමයක් සිද්ධ වනොත්න් අන්න සතරපායට නිරයට වැටනවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මගහැලලා තමයි නැවතමනලුව ඉන්නට සිද්ධ වෙන්නේ. ඒ මොත්තේම නැවත බුදුවර කෙනකක් ඉන්නට වෙනවා මන්ගේ පාර්මිතා පිරුණා කියලා එතන ගැලවිල්ලක්නේ තවත් කල්ප ලක්ෂයකින් කල්ප සංකයකින්වෙනි පුළන් බුදුර පහලවෙන්නේ මේ කාලේ අතළතුරද නාකුසල කර්ම සිද්ධවෙන්න පුුවන්. ්‍රාවකත්තේ නියත වෙලාතිබුණ නැත්තං සම්බෝධයට එකන නිවන් දකින්න නියත ලා තිබ නැත්ක්. තියා දෘෂ්ි අග පටික්වල උපදින්නට පුළුවන් මේ ආදී ලෙසත ශ්‍රාවකත්වය කියනක අතිශයම භයනකයි. ශ්‍රාවකත්වය තුළ බුදුවරේ හබුුවෙනකම් සසර සැරිසරණට වෙනවා මයි. බුදුවරයා මොනමහරි හේතුවක් නිසා බුදුරජාණන් වහසේ මගහැරී ගියොත් නිවන් දකින්නට හැකියාවක්නේ. අපේ බුද්ධ වාසනයයේ හිටියනි ඒරක පත්ත කියලා නාගරාජයෙක්. ඒරක පත්ත කියන නාගරාජයා, සෝවා නාදී මාරක පර ලැබීමට තරං පුුණ්‍යවන්තේෙක්. ඒ බද්ද වාස අවුදු විදවාසක් රන්කල් මහන දම්කිිරුව. නමුත් මරණ සන්නේදී ඇතිවෙච්ච සකයක් නිසා සීලයේ පිළිබඳ කුකුසක් නිසා නාගලෝක උපත්තය ලබවා. තිරිසන් නාත්ත භහවි උපත්තිය ලැබපු නිසා ගෞත්තම බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නට බැරිවුණා ඥානයේ මුහකරාගෙහිල්ලා තිබුණනත් මේ තමයි ශ්‍රාවකත්තය තියන භයනකත්ව. මේ සාාවකයන් තුළ බුදුරජාණන් වහන්සේලාමත්ට යැපෙන නිසා. සසරතියෙන් අස්ථාවර භාවේ නිසා සමහර ඥානවන්ත උත්තමියෝ ශ්‍රාවකත්වය කියෙ එක දැකලායට බිය වෙන ඔවුන් කල්පනා කරනවා බුදුජාණන් වහන්සේ නමක් පාහල වෙනකම්ම ඉඳලා නිවන් දකින්නට වීම කියන එක සිද්ධවිය හැකි බෝකල් ගතවිය හැකි. එක අපේ වසගේ තියනෙකක් නෙවෙ පෙරම්ිරවා කිය බදුර පහල වන්න ුදුවර පහල වන්නේ බෝධි සත්ව චරියාාව සම්පූර්ණකරොත් පමයි. ඒ බෝධි සත්ව චරිියාව තියන ඒ බෝධි සත්ව ගුණපපුරනේ තියෙන අතිශයෙන්ම දුෂකරභවේ නිසා බුදුවරු ලෝකහි දුර්ල්ලබයි. බුදුුවර දුර්ලබයි කියලා කියන්නේ ශ්‍රාවකයන්ගේ අධිගමනේ දුරලබයි, මාර්ග පලා බෝධි දුරල්ලබයි. නමුත් සමහර සත්්‍යය කල්පනා කරනවාේ දුෂ්කරත්වය නිකා නිසා මේ භයනකත්වේ නිසා ශ්‍රාවකත්වයට පත්වීම අතිශයිම්ම භයානක ඒවගේම. ඒ අවධානමක්. එනිසා ඔවුන් කල්පනා කරනවා, තමන් පාරමිතා දර්මයන් පූර්ණය කරනවා. ඉහල මට්මකට යම්බෙලාවක තමන්ගේ පාරමිතා භූමිය සම්ූර්ණවනානම්. ඥානයේ මූකුරාගියන් නම් ඉද්‍රිය ධර්ම අවශ්‍ය පමණට පිරුණා නම් බුදුවරෙක් එනකං ඉන්නට නොවී. තමම්ම තනියම ධර්මය අආබෝධ කරලා නිවන් දකින්න පුළුවන්නම්. ඒක ලෝකයේ තියන සැපයක් ආරක්ෂාවක්, තානයක් ලේනයක් පිටක්. ඒ නිසාමේ භයනක වෙච්ච බුදුවරුම් මත යපෙන ශ්‍රාවකත්වයට යන්න නැතුව. තමම්ම තනියම ධර්මය අවබෝධ කිරීමට තරම්. සීල සමාධි ප්‍රඥාගුණයන් දාන සීල නයිශක්‍රම්ය. ්‍රඥා වීරිය ශාන්තිය අධිෂ්ඨානය සත්‍යවාදී බව මෛත්‍රී උපේක්ෂාව කියන දස පාර්මිතා ධර්මයන් පූර්ණය කරනවා තනියම සත්‍යයා බෝධය කිරීම සඳහා. ඒ තමයි ඉක්මනිින්ම නිවන් දකින්නට අවශ්‍යත්තය අනුගමනය කරන මාර්ගය. යමක්ට ඉක්මනිින්ම නිවන් දකින්නට ඕනෙ නම්. ඒ වගේම තමන්ගේ නිවන ආරක්ෂාකාරීව නිතතින්ම ලබාගැනීමට අවශ්‍ය නම්. බොහෝකල් සසර එහට මෙට පැද්දි පැද්දී බදුවරේ කෙනකං ලතවෙන්නට අවශ්‍ය නැති නම් අනුගමනය කරන්නට තින හොඳම චරියාව තමයි ප්‍රත්ථයක බෝධි බුද්ධත්වය දහා උත්සාහවත් වීම. නමුත් ඒක ලේසි නැහැ එක දුෂකර ක්‍රියාවක්. නමුත් ඒක කළ හැකි ක්‍රියාවක්. ඒ නිසා සමහර සත්වයෝ ඉක්මනින්ම නිමන්දැකීම සඳහා බුද්ධත්වය කියන්නේ අනුම්වෙනුවෙන් කැපකිරීමක්. ඒතරම් මහාකරුණාවක් නැති. ඒවගේ සහර කෙනෙක්ට මේසේ බුද්ධත්වේ දුෂ්කර නිසා. ුවරගගේ පිහිටෙන්ම නිමන්දකින්ට ඕනෙ කියෙන හැඟගේීමේනවා නං. ඒ දුෂ්කරදය කරන්නට අපහසු යේදේ සහා උත්සාවත්තිීමම පාසුයි කළ හිතනවා නං. ොහමහරි බුදුවරේගේ පිහිතෙන්ම නිවන්දකින්න කියලා ඕන කියළ හිතනවා නම් අන්න ශ්‍රාවකත්තය පතන්නට පුළුවන්. නමුත් සමහර කෙනෙක්ට නෑ ඒවගේ පිහිටාධාර නොවී තනයම මේ ගමන යනවා කියින් අධිෂ්ඨානය තියෙනවා නං ඒ පුරුෂ බලය පුරුෂ පාක්‍රමය වීරිය තියෙනවා නං අන්න පසේ බුද්ධත්තේ සහ උත්සාවත්්‍යයෙන. මේ තමයි පසේ බුද්ධත්වය සඳහා සත්වයන් උත්සාහවත්වීමේ හේතුව. ඒ පසේ බුද්ධත්වය කියන්න පින්වතුන ලගුකොට සැලැකි යුත්තක් නෙවෙයි. ඒක අදකාලේ වැඩිය කතාබාට ලක් නෝනාට සසර භය දකින ඉක්මනින් සසරෙන් එතර වෙන්නට අශ්‍ය නම් තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ වීරියෙන්ම දුක කෙළවර කිරීමට අවශ්‍ය නම් අනුගමනය කරන්නට තියන සුදුසම ප්‍රතිපදාව තමයි ප්‍රත්යක බෝධ ඥානය පසේ බුද්ධත්වය සඳහා උත්සාවත්වීම. තමයි පසේ බුද්ධත්තේ හතුව පසේ බුද්ධත්වයට උත්හවත්වීම හේතුව. එසේ පසේ බුදුවෙන උත්තමයන් වහන්සේලා තමම්ම අවසානත්න භාවේදී ධර්මය ස්වෑම් භූ අබෝධ කරගෙන තමම් නිර්වාණ ධාතුව අඩිගමනය කරලා ඒ ජීවිත කාලයේ පුරාවට නිවන් සැප බුක්ති මිඳලා අනුපාධශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවෙනවා